education is not only acquisition of knowledge, but also formation of character. We warmly welcome the chief guest of the event, Professor Kapila Pereira, the Secretary of Ministry of Education, the guests of honor, Mr. Kitsirili Nagamage, Director of National Schools Ministry of Education, the Madam Principal, Mrs. Sumedha Jayavira, Deputy Principals, Assistant Principals, teachers, parents and students to the annual prize giving of St. Paul's Girls School in Liberia 2019. It is to be mentioned with much pride and honor that yet amidst the COVID-19 pandemic situation, for the first time in the history of St. Paul's Girls School in Liberia, that we present this annual event with the virtual participation of 4,000 of students, parents and well-wishers of the school, keeping pace with the modern technology, motivating all the Sri Lankans to outstand against the challenges in life. Of appraisal of the academic accomplishments of the school. The principal's report for the year 2019 is now being read by our Madam Principal, Mrs. Sumedha Jayavira. Nilagiriya Shanta Paul Balika Vidyalaye 2019 Tyaga Pradhanotsavaya Sadaha Pradhana Aradhita Amukta Lesa Apuweta Panivitayak Laba Demin Sambandha Wana අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමනි විශේෂ ආරාධිත අමුත්තා ලෙස අප වෙත පණිවිඩයක් ලබා දෙමින් අප හා සම්බන්ධ වන ජාතික පාසල් අධ්‍යක්ෂ කිස්සිරි ලියනගමගේ මැතිතුමනි සියලුම සම්භාවනීය ආරාධිත නියෝජ්‍ය සහකාර විදුහල්පතිනියනි අංශ ප්‍රධාන ශ්‍රේණි ප්‍රධාන ගුරු මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරු මහත්ම මහත්මීන් අනද්දෙන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීනි පාසල් සංවර්ධන කමිටුවේ නිලධාරී මහත්ම මහත්මීනි ආදී ශිෂ්‍ය සංගමේ නිලධාරී මහත්මියනි මා හිතවත් දෙමාපියනි මගේ ආදරණීය ශාන්ත පාවුළු දියණිය 2021 මාර්තු 26 වන දින පවත්වනු ලබන ශාන්ත පවුල් බාලිකා විද්‍යාලීය ත්‍යාග ප්‍රදානෝත්සවය 2019 ඔන්ලයින් ක්‍රමයේ යටතේ එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයේ යටතේ පැවැත්වීමට ලැබීම පිළිබඳව මා විදුහල්පතිනිය ලෙස සතුටු වෙමි. මගේ දියණියන් මීට පෙර ත්‍යාග ප්‍රදානෝත්සව පැවැත් වනු ලැබුවේ අපගේ ප්‍රධාන ශාලාවේ සීමිත ඉඩකඩක් තුළ. එම නිසා බොහෝ විට ත්‍යාගලාභී දියණියන්ගේ මව හෝ පියා පමණක් පැමිණ සහභාගී වූ
ත්‍යාග ප්‍රදානෝත්සවය අද දින ඔබේ මව්පියන් ඔබේ ඥාති හිතවතුන් ඇතුළු සියලුම දෙනා නැරඹී හැකි අයුරින් මාර්ගගත ක්‍රමයට පැවැත්වීමට ලැබීම පිළිබඳව මා සිතනවා ත්‍යාගලාභී දියණිය අභිමානයට පත් වනු ඇතැයි කියා. වර්තමානයේ උද්ගතව ඇති තත්වය මත විශාල පිරිසක් බහුතිකව ඒකරාශී කරන්නට නොහැකි පසුබිමක ඔන්ලයින් ආකාරයට මාර්ගගත ක්‍රමයට මේ අයුරින් මගේ දියණියන්ගේ දක්ෂතා ඇගීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙමි. අද දින පවත්වනු ලබන ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2019 ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අප වෙත පණිවිඩයක් ලබා දෙමින් සම්බන්ධ වූ මහාචාර්ය කපිල පෙරේරා මහතුන් අධ්‍යාපන ලේකම් තුමන්ට විද්‍යාලයේ ගෞරවය මා මේ අවස්ථාවේදී එසේම විශේෂ ආරාධිත අමුත්තා ලෙස අප වෙත පණිවිඩයක් ලබා දෙමින් සම්බන්ධ වූ ජාතික පාසල් අධ්‍යක්ෂ ඉස්රි ලියනගමුගේ මැතිතුමන්ද ගෞරව පෙරදැරිව විද්‍යාලයේ වෙනුවෙන් පිළිගත්. වර්ෂ 1887 ජනවාරි මස 14 වන දින මිලාගිරිය ශාන්ත පවුල් දේවස්ථානය අනුබද්ධව ශිෂ්‍යාවන් 24 දෙනෙකුගෙන් ආරම්භ වූ පාසල අද ශිෂ්‍යාවන් 4000ක සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන කීර්තිමත් බාලිකා විද්‍යාලයක් බවට පත් කිරීම ඇප කැපව කටයුතු කළ ආරම්භක විදුහල්පතිනිය වූ ස්ටෙලා කෝවොන් මෙනවීගේ සිට මේ දක්වා විදුහල්පති තනතුර හෙබවූ සියලුම විදුහල්පතිනියන්ට ආචාර්ය මණ්ඩලයට මේ අවස්ථාවේ මාගේ ප්‍රණාමය පුද කරමි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා අනන්‍යතාවය සුරකිමින් දෙස් විදෙස් තම කීර්ති නාමය පතුරවමින් යහගුණ පිරි චරිතවත් බුද්ධිමත් දියණියන් ජාතියට දායාද කරමින් වසර 134ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන සංහිඳියාවට ආදර්ශයක් වෙමින් බහුසංස්කෘතික පරිසරයක් සහිත දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා විද්‍යාලයක් වූ ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ 2019 වර්ෂයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පැමිණි ඔබ සැම ඉතා ආදරයෙන් ගෞරවයෙන් යුතුව පරස්පරා ඇඩස්රා දුෂ්කරතා තුළින් ජයග්‍රහණය කරා යන්න අප විදුහලේ තේමා පාට. ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වශයෙන් මා ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ විඤ්ඤාණකූල පරිසරයක් තුළ නව ලෝකයට ගැලපෙන ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් මාගේ දියණියන්ට ලබා දීමට. ඒ සමගම ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් වල සෑම දියණියකටම නිර්තවීමට අවස්ථාව සම්පාදනය කිරීමෙන් අද ලොවට ඇති සමබර පෞෂයෙන් තිබි යහගුණ පිරුණු දියණියක් බිහි කිරීමට අප සියලු කටයුතු කරන්නේ. පන්ති කාමරය බහුවිධ බුද්ධීන්ගෙන් හෙවි දියණියන්ගෙන් සමන්විත විවිධත්වයේ පැතිකඩක් බව අප දන්නවා. එකී විවිධත්වය හඳුනාගෙන තම ඉගෙනු ගැන්වීම් කාර්යය දියණියන්ට ඉතා ප්‍රීචනක ආකාරයට හසුරුවා ගත හැකි ඇඳුරු මඩුල්ලක් පවත්වා ගැනීමට මාහට හැකි වී තිබීම අද වන විට අප විද්‍යාලයේ ලබා ඇති සියලු ජයග්‍රහණවල රහසයි. එබැවින් මේ සියලු ජයග්‍රහණවල පිටපස මාගේ යෝධ ශක්තිය නියෝජ්‍ය සහකාර විදුහල්පතිනියන් ඇතුළු මගේ ඇඳුරු මඩුල්ල. එසේම අනත්‍යන කාර්ය මණ්ඩල කණ්ඩායම එබැවින් ඒ අයගේ කැපවීම මා අගය කරමි. විද්‍යාලීය අධ්‍යාපන ප්‍රගතිය ඇතුළු අනිකුත් කාරණා සම්බන්ධයෙන් මා මේ අවස්ථාවේදී ඉතාමත් කෙටියෙන් ඔබට ඉදිරිපත් කරන්නේ මෙය අප මාර්ගගත ක්‍රමයක පැවැත්වීමේදී සියලු දෙනාට පහසුවක්
tämmöinen karikkaalue sifakkeella. İdeali iade yapınca. Dedas dahana mi var şey? Pahas reyni, şişat ve de penin sit şişavan sanki avu. İkisi hette pahak kvi. İn şişavan, ikisi hette vakma lakunu siye ikmimir samatu atırı. Şişavan, tis pas denigu in samatu. අපස සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 98% දක්වා ඉහළ නැංවීමට හැකි වීම අද ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ ලද විශාල ජයග්‍රහණයක්. උසස් පෙළ විද්‍යාවන්ත අංශයේ සමත් ප්‍රතිශතය 70% දක්වා ඉහළ නැංවීමට වාණිජ අංශයේ සමත් ප්‍රතිශතය 95% දක්වා ඉහළ නැංවීමට කලා අංශයේ සමත් ප්‍රතිශතය සියයට 80% දක්වා ඉහළ නැංවීමක් ලැබීම විද්‍යාලයේ ලද සුවිශේෂී අධ්‍යාපන ජයග්‍රහණයක්. 2019 වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 150ක් වේ. ජීව විද්‍යා විෂය ධාරාවෙන් 42 දෙනෙකුද ගණිත විෂය ධාරාවෙන් 35 දෙනෙකුද වාණිජ විෂය ධාරාවෙන් 45 දෙනෙකුද කලා විෂය ධාරාවෙන් 25 දෙනෙකුද වශයෙන් විශ්වවිද්‍යාලය ප්‍රවේශය විශාල දියණියන් පිරිසක් ලැබීම ශාන්ත පවුල් බාලිකා විද්‍යාලයේ ලද සුවිශේෂීම අධ්‍යාපන ජයග්‍රහණ ලෙස මා ඉතාම සතුටින් සහ අභිමානයෙන් සඳහන් කරමි. මේසා විශාල ඉහළ අධ්‍යාපන ප්‍රගතියකට අප විද්‍යාලය ළඟා වීමට හේතුව විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන ක්‍රමවත් ගුණාත්මක අධ්‍යාපන සංවර්ධන සැලසුමයි. විද්‍යාලය තුළ ක්‍රියාත්මක වන ඉතා සරල හා සිසුමිතු child friendly අඛණ්ඩ ගේම් ක්‍රියාවලිය පාසල ආරම්භයට පෙර උදෑසන පෙරවරු 6:30 සිට 7:15 දක්වා ක්‍රියාත්මක වන 10-11 ශ්‍රේණි දියණියන් හා උසස් පෙළ දියණියන්ට ක්‍රියාත්මක වන විශේෂ පුනරීක්ෂණ හා ප්‍රතිපෝෂණ වැඩසටහන් මේ ආකාරයෙන් ප්‍රතිඵල ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් විය. මේ කාර්ය සඳහා කැපවන ඇඳුරු මඩුල්ලට මාගේ ප්‍රණාමය උදයි. ක්‍රීඩා හා විෂය සමගාමී ක්‍රියාකාරකම් කණ්ඩායම් ක්‍රීඩා සමග ක්‍රීඩා 12ක් පාසල තුළ ක්‍රියාත්මක දියණියන් 4000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනම ලැබුවද වසර 134ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් ලැබුවද ක්‍රීඩා කිරීමට හෝ ක්‍රීඩා කිරීමට ආදේශිත ස්ථාන හෝ නොමැති වීම විද්‍යාලයට විශාල අනුපාතයක්. 2015 වසරේ අප සකස් කළ 5 අවුරුදු සැලැස්මෙහි අන්තර්ගත එකී අඩිපාඩු සිව්මහල් ක්‍රීඩා සංකීර්ණයක් ලෙසින් එළිදැක්වීමට ලැබීම දියණියන්ගේ වාසියක් ලෙස මතයි. අප දැන් එම සිව්මහල් ක්‍රීඩා සංකීර්ණයේ අවසන් අදියරේ සිටින බව මා ඉතාමත් සතුටින් මගේ දෙමාපියන්ටත් දියණියන්ටත් දැනුම් දීමට කැමතියි. නව සංගම් රැසක් ඇරවීමත් සමගම මේ වන විට සංගම් 42ක් පාසල තුළ ක්‍රියාත්මක වන බව ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා. භෞතික සම්පත් සංවර්ධන 2015 වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමත් සමගම සකස් කරන ලද 5 අවුරුදු සැලැස්මට අනුව අප විද්‍යාලයේ භෞතික සම්පත් සංවර්ධනය දෙමාපියන්ට බරක් නොවී අද මේ පවතින තත්ත්වයට දක්වා ගෙනීමට හැකි වූයේ පාසල තුල අපි කරනු ලබන ඉතාම අර පරිස්සම් සහිත විනිවිද මූල්‍ය පාලන. මෙය මා දියණියන්ට ඉතාම ප්‍රධානෝස්වේ දෙන එක් පණිවිඩය. දියණියනි, ඔබ ත්‍යාග ලබා ත්‍යාගලාභිනියක් වන වාසේම ජීවිතයේ අර පිරිනැස්ම විනිවිද භාවය මූල්‍ය කළමනාකරණය ජීවිතයට
අවසි දෙයක් බව මාමතක් කරයි. මේ දක්වා සිදු වූ භෞතික සම්පත් සංවර්ධන ක්‍රියාවලිය මා ඉතා සැකවින් දක්වමි. ප්‍රාථමික අංශය සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීම, සමීපාරක්ෂක ව්‍යාපෘති යටතේ ප්‍රාථමික අංශයට නව වැසිකිලි පද්ධතියක් ස්ථාපනය කරමින් පාසලේ සියලුම වැසිකිලි පද්ධතීන් නවීකරණය කිරීම, අබලම්ව පැවති ප්‍රාථමික අංශයේ සෙල්ලම් විදුල නවීකරණය කිරීම, පැරණි පුස්තකාලය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ආදී සංගමයේ අනුග්‍රහයෙන් අලංකාර පරිසරයක් ඇතිවන පරිදි නවීකරණය කිරීම, පොලිතීන් මංගෘහය නවීකරණය කරමින් කෘෂිකර්මය සහ ජීවන නිපුණතා හදාරන දියණියන්ට වගා බිමක් ලබා දීම, පාසල පුරා තිබුණු අක්‍රමවත් කසල භූමි ඉවත් කරමින් නව උද්භිත උද්‍යානයක් ඉදිකිරීම, ප්‍රධාන පිවිසුම් ගේට්ටුව නවීකරණය කොට නව ප්‍රධාන පිවිසුම් ගේට්ටුවක් පාසල ස්ථාපනය කිරීම, පැසිපන්දු ක්‍රීඩාපිටිය ඇතුළු පාසලේ ඉදිරිපසුම් මිදුල සම්පූර්ණයෙන්ම කාපට් කොට ප්‍රියමනාප පරිසරයක් ඇති කිරීම, නව පෙළපොත් කාමරයක් ස්ථාපනය කිරීම, විද්‍යා වාණිජ අංශවල සියලුම ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම නවීකරණය කොට දියණියන්ට අධ්‍යාපනයට සුදුසු ප්‍රියමනාප සහ හොඳින් ආලෝකය ලැබෙන ලෙස පන්ති කාමර සකස් කිරීම, පාසල් භූමිය රාත්‍රී කාලයකත් ආලෝකමත් කිරීම සඳහා නව විදුලි පද්ධතියක් ආදී ශිෂ්‍යාවන්ගේ සංගමයේ අනුග්‍රහය යටතේ ස්ථාපනය කිරීම, එංගලන්තයේ ආදිශි සංගමයේ අනුග්‍රහය ඇතිව නව පරිගණක විද්‍යාගාරයක් ස්ථාපනය කිරීම, දියණියන්ගේ සහ විද්‍යාලයේ කටයුතු සඳහා රුපියල් 185ක් වටිනා වෑන් රථයක්, 107ක් වටිනා ස්ත්‍රීරෝද රථයක් මිලදී ගැනීම, එසේ 2018-19 ආදිශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් සියලුම ආදි ශිෂ්‍යාවන්ගේ දායකත්වයෙන් ඉතාම සුකෝපෝගී බස් රථයක් දියණියන්ගේ කටයුතු සඳහා පාසලට ලබා ගැනීම හැකි වීම, සියලුම විද්‍යාගාර පරීක්ෂණ කළ හැකි පරිදි යාවත් කාලීන කිරීම, විද්‍යාගාරවලට සහ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අවශ්‍ය සියලුම උපකරණ සම්පාදනය කර අවසන් කිරීම, විද්‍යාලීයේ මුද්‍රණ කටයුතු සඳහා ඩිප්ලෝ යන්ත්‍ර යොදා ගනිමින් සියලුම මුද්‍රණ කටයුතු පාසල තුල කිරීමට කටයුතු සම්පාදනය කිරීම, විද්‍යාලයේ ඓතිහාසික වටිනාකමක් ඇති ඉතාම අබලන් තත්ත්වයේ තිබූ ප්‍රධාන ශාලාව, අංක සම්පූර්ණ වායු සමනය කරන ලද රංග ශාලාවක් බවට පත් කිරීම, මේ සඳහා රාජ්‍ය පිරිවැය 104,000 ආසන් ප්‍රමාණයක් විද්‍යාලයේ වෙත ලැබීම, සිසු ගිලන් කාමරය වායු සමනය කොට සුභ සාධන කටයුතු හොඳින් කළ හැකි පරිදි සකස් කිරීම, වසර 15ක් තිස්සේ පාසලේ ජලය බැස නොයන කාම පද්ධතිය පිළිසකර කොට එය සකස් කිරීම, ඒ වගේම පස් අවුරුදු සැලැස්මේ අවසන් අංගය වූ දියණියන්ට යහපත් තැන්පත් මනසක් අධ්‍යාපනයට, තමුන්ගේ ජීවිත ඉලක්ක කරා යාමට යහපත් මනසක් සංසුන් මනසක් ඇති කිරීමේ අරමුණින් අප ස්ථාපනය කරන ලද සතිමත් මධ්‍යස්ථානය, එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීම, මේ ආදී සියලු භෞතික සම්පත් සංවර්ධනයේ අපහට සහාය ලබා දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කපිල පෙරේරා මැතිතුමන්, ඒ වගේම ජාතික පාසල් අධ්‍යක්ෂතුමන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම නිලධාරී මහත්මයන් මෙන්ම විශේෂ
good and agile at Dashatuman. Achari by obvious under a nestumanter. Mamma may see a look at his son half with the Labad Missahai building. Vithyali, a pranam for the Kerrin, for the Kidimeter, may have a stammer. Diaper de ma peony. Ma, may have a stabby. Upper Vithyali, Igenum again named Priavali Pilipandabur, Yamak, have seen. ඔබේ දියණියන්ට පාසල තුල මේ වන විට මාර්ගගත ක්‍රමය යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සිදු කරන අතර සෑම දියණියකටම ඒ සඳහා Microsoft Teams නැමැති මෘදුකාංගය ඔස්සේ සම්බන්ධ වීමට අවස්ථාව සලසා තිබේ. සෑම දියණියකටම Password එකක්. එහෙම නැත්නම් පාස්කෝඩ් මුරපදයක් ලබා දීවි. මේ හරහා විද්‍යාලය තුල ගුණාත්මක ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන අතර පන්ති කාමරවල මේ වන විට ස්මාර්ට් බෝඩ් 8ක් සහිතව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බව මතක් කරන්න කැමතියි. එලෙසම පරිසරයට ආදරය කරන ස්වාභාවික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න දියණියන් සකස් කිරීමේ අභිප්‍රායයෙන් ඒ අයට මාර්ගදර්ශනයක් වීමේ බලාපොරොත්තු වෙමින් පරිසරයට ආදරය කරමින් මේ වන විට ශාන්ත පවුල් බාලිකා විද්‍යාලය හරිත පාසලක් බවට පත් වී ඇති බව මා පවසන්නේ ඉමහත් සතුටින්. ඒට හේතුව මේ වන විට අප පාසල විදුලිය ලබා ගන්නේ සූර්ය බල ශක්තිය ආදාරයෙන්. විදුලි බිල ශූන්‍ය කරමින් මේ ආකාරයෙන් අපිට සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කිරීමට හැකි වුණේ පාසල් සංවර්ධන සමිතියේ මූල්‍ය කටයුතු විනිවිදභාවයෙන් හා අර පරිස්සමෙන් කිරීම හේතුව. අද දින ත්‍යාග ලබන ආදරණීය දියණිය ඔබ ත්‍යාගලාභීන් සේම මා ඔබෙන් බලාපොරොත්තු වන්නේ ත්‍යාග ලබන යහගුණ පිරුණු විනයගරුක දියණියක් දැකීමට. අප කුමන සහතික ලැබුවත් කෙතරම් සම්මාන ලැබුවත් ඔබ කුමන තනතුරකට පත්ව ආදරණීය දියණියනි ඔබ ලොවට වටිනා දියණියක් වන්නේ මිනිස්කම හඳුන අන්නායේ දුක හඳුන තව කෙනෙකුගේ ජයග්‍රහණයේ දෙස බලා සතුටු විය හැකි ඒ වගේ තව කෙනෙකුගේ දක්ෂතා දෙස බලා සතුටු විය හැකි දියණියක් අප සමාජයේ බොහෝ සහතිකලත් උගතුන් දැක ඇත. ඔවුන්ගේ ක්‍රියාකාරකම්ද අප දැක ඇත. ඇතැම් උගත් අයගේ ක්‍රියාකාරකම් නිසා ඉතා යහපත් මිනිසුන් අවංක නිලධාරීන් පීඩාවට පත්වන අය කරදරයට පත්වන අයුද අප දැක ඇත. ආදරණීය මා ඔබට දෙන පණිවිඩය අප පාසලෙන් ලබා දෙන්නේ විෂය කරුණු පමණක් නොව ජීවිතයේ මිනිසුන් පිළිබඳ නිවැරදි තීන්දු තීරණ ගත හැකි කිසිවෙකුට කිසිවෙකුගේ ඉගැන්වුම් කතා බහට නොනැමින යුක්තිගරුක දියණියක් සමාජයට ත්‍යාගලාභී දියණි ඔබේ ත්‍යාගය වටිනාකමක් මේ ත්‍යාගයට වටිනාකමක් ලැබෙන්නේ එවිටයි. ආදරණීය දියණි ත්‍යාගය ලබන්නාසේම ඔබ සහතික ගොන්නක් රැගෙන පාසලෙන් එළියට යන මගේ ශාන්ත පවුල දියණි මිනිසත් බවට ගරු කරන්න
Baut the Dieniak, Pansilpa the Parakina, Dieniak Pan. Anyagin Kasilum a Dieniangin, Magi Ayacha, Ilin, Pansilpa the Paha, Ubata, Behaving Gelapinba, Sama Adamakatamakarukaran, Upper Shanta Paul Balika Vidyari, Jati Agam, Kula Beda Valin Tonova, Ekama Paula Pleasure. ජීවත්වන පාසල ආදරණීය දියණි මා ඔබට හැමදා පවසන පරිදි මගේ ජීවිතේ හමුවන මිනිසුන් දෙවල් ඒ හොඳ මිනිසුන් සහ නරක මිනිසුන් මිනිසුන් හොඳ මිනිසුන් වන්නේ සහතික හෝ උගත්කම් වලින් නොව ඔවුන් කරන ක්‍රියාකාරකම් වලින් මිනිසුන් නරක මිනිසුන් වන්නේ ඔවුන් කරන අයහපත් ක්‍රියාකාරකම් මාත් ආදරණීය දින මේ ජීවිතයට හොඳින් ඔබ ධාරණය කර ගන්නට මා බලාපොරොත්තුයි. ත්‍යාගලාභී දින ඔබ ලබන ත්‍යාගයක් සමගම මේ යහගුණ මන්දම් ඔබේ සහතිකයට ඔබේ ජීවිතයට ඔබේ සම්මානයට එකතු කර ගන්නා ලෙස මම ආදරයෙන් ඉල්ලා සිටිමි. එසේ මේ අවස්ථාවේ එවන් යහගුණ පිරුණු දියණියන් මගේ පාසලේ සිටින බව මා පසක් කිරීමට එක් උදාහරණයක් ඉදිරිපත් කරමි. පසුගිය දිනක අප ශිෂ්‍ය නායක මණ්ඩලය COVID-19 අරමුදල සඳහා ඔවුන්ගේ අරමුදල මුදල් පරිත්‍යාග කිරීමට මා සමග අපේ අතිගරු ජනාධිපති කොටාපිය රාජපක්ෂ මැතිතුම් වෙත ගොස් ඒ පරිත්‍යාගය කිරීම සැමට දුන් ආදර්ශය. මා ඔවුන් සමග මාගේ වැටුපින් කොටසක් හැකි පමණින් පරිත්‍යාග කළේ මගේ දියණියන්ට ඒ ආදර්ශය ලබා දෙන්න. ආදරණීය දියණිය අපේ උදව් අවැසි පිරිස් බොහෝ. අප ලබන ආදායම කුඩා වුවත් ඒ කුඩා ආදායමින් අපිට හැකි පමණ අහිංසක දිළිඳු උදව් අවැසි මොහොතක එය ලබා දීමට නිර්ලෝභී වීමට ඔබට හැකිනම් ඔබ මේ ලබන ත්‍යාගය තවත් අර්ථවත් වන. අවසාන වශයෙන් 2019 ත්‍යාග ප්‍රදානෝත්සවයේ ත්‍යාග නොලබන දියණියන් වෙත මා කතා කරමි. මගේ ත්‍යාග නොලබන ආදරණීය දියණිය. ඔබ අද දින ත්‍යාග නොලැබුවත් ඔබ ත්‍යාගලාභී. එයට හේතු වන්නේ අප ත්‍යාග ලබන්නේ එම විභාගයේ පවත්වන අවස්ථාවේ වැඩිම ලකුණු ලබා ගන්නා දියණිය මිස අති දක්ෂ හෝ අන් සියලු දියණියන් අභිභවා යන දියණියන් පමණක් නොවේ. තව බොහෝ දක්ෂ දියණියන් අපාතර මගේ දර්ශනයේ ආකාරයට පාසලේ සිටින සියලුම දියණියන් පන්ති කාමරයේ සිටින සියලුම දියණියන් බහුවිධ බුද්ධියෙන් යුත් විවිධ දක්ෂතාවලින් යුත් දියණියන් එබැවින් ත්‍යාග ලබන නොලබන ආදරණීය දියණිය ඔබට බොහෝ දක්ෂතාය. ජීවිතේ භෞතික ත්‍යාගයක් නොලැබුවද මා ඔබට කියා දුන් ඒ අධ්‍යාත්මික ත්‍යාග සියල්ල ඔබ අප සෙවණේ හිඳමින් ලබන්නේ. එබැවින් ත්‍යාග ලබන දියණියන් මෙන්ම භෞතික ත්‍යාග නොලබන දියණියන් ලෝකය කරවන නායකයන් වනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි. ආදරණීය දෙමාපියන් ඔබේ දියණියට මේ පරිසරය සකසා දෙන්න ඔබට ආදරය කරන සමාජයට ආදරය කරන පරිසරයට ආදරය කරන දියණියක් වීමට හැකි හැම පසුබිමක්ම නිවසේ සකස් කරන ලෙස මං ඔබෙන් ඉල්ලා ආදරණීය දියණිය ඔබට පාසල ප්‍රියජනක ස්ථානයක් බව මම දනිමි. අපගේ අසීමිත ආදරය
රැකවරණය ලබමින් හැදෙන වැඩෙන ඔබ ඔබගේ අධ්‍යාපනික දක්ෂතා සඳහා සම්මාන ලබන ත්‍යාග ප්‍රදාන උත්සවයේ ත්‍යාගලාභී දියණියන්ට සුබ පතනා කර අද දින ත්‍යාග නොලැබූ දියණියන්ට ඉදිරියේදී ත්‍යාගලාභිනියක වීමට උත්සාහවන්තව කටයුතු කරන ලෙසද මතක් කරමි. ශ්‍රී ලංකාවේ බාලිකා විද්‍යාල අතර ඉතා ඉහළින් පාසලේ කීර්ති නාමය දිගින් දිගටම පවත්වා ගැනීමට ඔබට හැකි වේවායි මම ප්‍රාර්ථනා කරමි. Thank you, madam. Next in line is a video presentation about the drastic development of our school in the realms of education, environment, and morality in students since the remarkable day of Madam Principal's appointment to our school. වසර 133ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන මිලාගිරිය ශාන්ත පාවුල බාලිකා විද්‍යාලය ආරම්භ වන්නේ වර්ෂ 1887ක් වූ ජනවාරි මස 14 වන දිනය. ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සුරකිමින් දෙස් විදෙස්හි තම කීර්ති නාමය පතුරවමින් යහගුණ පිරි චරිතවත් බුද්ධිමත් දියණියන් ජාතියට දායාද කළ පාවුදු විදුබිම වර්තමානයේ ශිෂ්‍යාවන් 4000ක් පමණ අධ්‍යාපනය ලබන සර්ව ආගමික පාසලකි. වර්ෂ 2015 අප්‍රේල් මස 23 වන දින පාවුළු වංශ කතාවට නව පරිච්ඡේදයක් එක් කරමින් වර්තමාන විදුහල්පතිනිය වන සුමේධා ජයවීර ගරු විදුහල්පති මෑණියන්ගේ ආගමනය සිදුවිය. වර්තමාන විදුහල්පතිනිය පාසලට පැමිණෙන විට පාසලේ පැවති දක්වය. අතීතයේදී ශ්‍රී විභූතියකට හිමිකම් කීවද මෑත වසර ගණනාවක් තුළ බලධාරීන්ගේ අවධානයට ලක් නොවූ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් වන අප විද්‍යාලය සංවර්ධනය කිරීමේ මහඟු කර්තව්‍යයට එතුමියගේ මූලිකත්වයෙන් අත්පොත් තැබීම සුවිශේෂී කාරණාවක්. මෙලෙස අභාවයට ගොස් තිබූ පාසල සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතීන් ආරම්භ විය. අප විදුහල්පතිනිය පාසලට පැමිණෙන විට වසර 130ක් පමණ පැරණි පාසලක් වූවද පවුල් බාලිකාවියන් සඳහා ක්‍රීඩාංගණයක් නොතිබිනි. එමෙන්ම ක්‍රීඩා හා සෞන්දර්ය කටයුතුවලදී සූදානම් වීම සඳහා වෙන් වූ ස්ථානද නොතිබිනි. මේ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙමින් පැවති 8 ශ්‍රේණියේ පන්තිකාමර සහිත ගොඩනැගිල්ල කඩා ඉවත්කොට පන්තිකාම්පන සහිත සිව්මහල් නව ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය. කෝටි 6 හමාරක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙනු අතර වර්ෂ 2017 ජූලි මස නව සිව්මහල් පන්තිකාමර සහිත ක්‍රීඩා සංකීර්ණය සඳහා මුල්ගල් තැබුණි. එම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතී. පාවුළු මාතාවගේ අභිමානය වන පාවුළු විදුබිමේ පැරණිතම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරන ලද්දේ නව විදුහල්පතිනිය යටතේය. පැරණි ශ්‍රී විභූතිය සුරකින අයුරින් සැප පහසු පුටු අංග සම්පූර්ණ ආලෝකකරණ පද්ධතියක්, ශබ්ද විකාශන පද්ධතියක් හා වායු සමීකරණ සහිත සියලු නවීන පහසුකම් වලින් යුත් ප්‍රධාන ශාලාවක් පාවුළු අපට හිමි වූයේ වර්තමාන විදුහල්පතිනියගේ කැපවීම නිසාය. එලෙසම ප්‍රධාන ශාලාවේ ඉදිරිපිට මිදුලද අලංකාරවත් ලෙස උද්‍යාන අලංකරණය කරන ලදී. තවද පෙර පැවති සමර ආලේප කරන ලද පැරණි ගොඩනැගිලි සුදු තීන්ත වර්ණාලේප කොට අලංකාරවත් කරන ලදී. අභාවයට ගොස් තිබූ 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම පන්තිකාමර ගොඩනැගිලි ප්‍රශස්ත ඉගෙනුම් පරිසරයක් ඇතිවන පරිදි අද වන විට නවීකරණය කර ඇත. භාවිතයට නොගෙන තිබූ රසායන විද්‍යාගාරය නවීකරණය කර සිසු අයිතියට පත් කරන ලදී.
ශිෂ්‍යයන් 4000කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය ලැබුවද භාවිත කළ හැකි තත්ත්වයේ පරිගණක 5කට පමණක් සීමා වෙමින් අපලන් තත්ත්වයේ පැවති පරිගණක විද්‍යාගාරය එක්සත් රාජධානියේ ආතිශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ 25ක වියදමින් නවීකරණය කරන ලදී. මේ යටතේ නව පරිගණක 30කින් යුක්තව අංග සම්පූර්ණ තාක්ෂණික විද්‍යාගාරයක් ලෙස නවීකරණය කරන ලද අතර වර්තමානයේ පාසල් පද්ධතියට හඳුන්වා දී ඇති ඔන්ලයින් එක්සෑම් සිස්ටම් හෙවත් මාර්ගගත විභාග ක්‍රමය යටතේ පාසලේ සිටම ශාන්ත පාවුළු දේනියන්ට විභාගවලට පිළිතුරු ලිවීමට පහසුකම් සැලසීම පාවුළු අප කෘතවේදීව සිහිපත් කරමු. වර්තමාන විදුහල්පතිනිය පැමිණීමට පෙර අකුණු සැරියකින් හානියට පත්ව තිබූ මාස ගණනාවක් පුරා විදුලිය නොතිබුණු ප්‍රාථමික අංශයට නව විදුලි පද්ධතියක් ස්ථාපනය කරන ලදී. භාවිතයට ගත නොහැකිව තිබූ සෙල්ලම් විදුල නවීකරණය කරන ලද අතර 2015 ඔක්තෝබර් මස පළමු වන දින ප්‍රාථමික අංශයේ විදුලි පද්ධතිය හා සෙල්ලම් විදුල සිසු අයිතියට පත් කරන ලදී. අබලන්දු ගොස් තිබූ පොලිතීන උමංගෘහය නවීකරණය කිරීම, කසල භූමිය නවීකරණය කර ජෛව විවිධත්ව උද්භිද උද්‍යානයක් බවට පත් කිරීම, ඔස උයනක් ස්ථාපිත කිරීමද පාසල පුරා දැන්වීම් පුවරු සවි කිරීමද සිදු කරන ලදී. ආංශික සංවර්ධන රාමුව යටතේ පාසලට වාර්ෂිකව ලබා දෙන රුපියල් ලක්ෂ 15ක මුදල මෙලෙස අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන ක්‍රියාවලියට යොමු කර ඇත. සංහිඳියාවේ සංකේතය වශයෙන් අතීතයේ සිට පැවති සුන්දර පන්සල් බිම වර්තමානයේ පිළිසකර වී විරාජමානව පවතී. අප විද්‍යාලීය බෝධීන් වහන්සේ වටා රන්වැටක් හා බෝධි ප්‍රාකාරයක් ඉදිකිරීමද සිදුවිය. ග්‍රැනයිට් සහිත මල් ආසන පිහිටවන ලද අතර පන්සල ඇතුළතද පූර්ණ ලෙස නවීකරණය කරන ලදී. අබලන්ව පැවති වහලය සම්පූර්ණයෙන්ම පිළිසකර කරන ලද අතර ලීසි විලමක්ද සවි කරන ලදී. මේ සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මූල්‍ය ප්‍රතිපාදනයන් වැය විය. පාසල් භූමිය තුළ නව විදුලි පද්ධතියක් ස්ථාපනය කරන ලද අතර පැරණි පැසිපන්දු ක්‍රීඩා පිටිය නවීකරණය කොට නව පැසිපන්දු ක්‍රීඩාංගණයක් ස්ථාපනය කරන ලදී. ශාන්ත පාවුදු බාලිකාවියන්ට ක්‍රීඩා කිරීමට නුසුදුසු කඩතොළු සහිතව තිබූ පැසිපන්දු ක්‍රීඩාංගණය රුපියල් ලක්ෂ 17ක වියදමින් කාපට් කරන ලදී. එහිදී විද්‍යාලීය ප්‍රධාන පිවිසුම් ගේට්ටුව අභියස සිට සම්පූර්ණ ඉදිරිපස මිදුලම කාපට් කරන ලද අතර මේ නිසා ප්‍රමිතියෙන් යුතු කාපට් කරන ලද පැසිපන්දු ක්‍රීඩාංගණයක් පාවුඩු අපට හිමි විය. අපලන්ව පැවති පැරණි ප්‍රධාන ගේට්ටුව ඉවත්කොට නව ප්‍රධාන ගේට්ටුවක් ස්ථාපිත කිරීමද 2019 වර්ෂයේදී සිදු විය. වසර 16ක කාලයක් පුරාවට වතුර එක් රැස් වෙමින් පාවුළු දේනියන් ඉමහත් පීඩාවට පත් කළ කානු පද්ධතිය මනා ලෙස වතුර බැස යන පරිදි පිළිසකර කරන ලදී. පාසල් භූමිය පුරා අලංකාරවත් මල් වවා දර්ශනීය පාසල් පිරියතක් නිර්මාණය කිරීම සිදු විය. අභාවයට ගොස් තිබූ පෙළපොත් කාමරය, ජපන් භාෂා හා ප්‍රංශ භාෂා කාමරයද පැරණි පුස්තකාලයද පිළිසකර කරන ලදී. පාවුළු දියණියන්ගේ ගමන් පහසුව සඳහා 2018 වර්ෂයේදී පාසල සඳහා රුපියල් ලක්ෂ 85ක් වටිනා නව වෑන් රථයක් හා රුපියල් ලක්ෂ 7ක් වටිනා නව ත්‍රිරෝද රථයක් මිලදී ගන්නා ලදී. රුපියල් මිලියන 6ක වියදමින් සූර්ය බල පද්ධතියක් ස්ථාපිත කරමින් ලංකාවේ පළමු හරිත පාසල බවට ශාන්ත පාවුළු බාලිකාව පත්වීම
පවුල අපට ඉමහත් ආඩම්බරයකි. මෙමගින් පාසලට විශාල වැයබරක් වූ විදුලි බිල සම්පූර්ණයෙන්ම ශුන්‍ය කිරීමට හැකිවිය. මෙම භෞතික සම්පත් සංවර්ධනයේ අනාගත පියවරක් වන්නේ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් වූවද තවමත් අඩුවක්ව පවතින නව ආපන ශාලාවක් ඉදිකිරීමයි. භෞතික සම්පත් සංවර්ධනයන්ට අමතරව අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතීන්ද ක්‍රියාත්මක කරන ලදී. මින් පෙර නොපැවති අංශ හා ශ්‍රේණි මට්ටමින් පැවැත්වෙන උදැසන 6:30 පුනරීක්ෂණ වැඩසටහන් මෙන්ම විශේෂ විෂය සමාලෝචන වැඩසටහන් අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා පැවැත්වෙන විශේෂ විෂය පුනරීක්ෂණ වැඩසටහන් විෂය සම්මන්ත්‍රණ මෙන්ම මාර්ගෝපදේශන වැඩසටහන් ආදිය දක්විය හැකිය. පාසල් පාදක ගුරු වෘත්තීය සංවර්ධන වැඩසටහන් පාසල තුල ක්‍රියාත්මක කරන ලදී. සුහුර පන්ති කාමර පිළිබඳ විශේෂ මාර්ගෝපදේශන හා පුහුණු වැඩසටහන්ද පවත්වන ලදී. නව ගණිතාගාරයක් ආරම්භ කිරීමත් සුහුර පන්ති කාමර ආදර්ශයට ගනිමින් අප විද්‍යාලයේ ස්මාර්ට් බෝඩ් සංකල්පය පාසලේ සියලුම අංශවල ක්‍රියාත්මක කිරීමත් සිදු කෙරිණි. මෙම සියලු අධ්‍යාපන වැඩසටහන්වල ප්‍රතිඵල මල්පල ගන්වමින් 2017 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් දිවයිනේ තෙවන ස්ථානය පවුලු දියණියක් ලබා ගැනීම පවුලු අප සිහි කරන්නේ ඉමහත් ආඩම්බරේනි. එලෙසම වාණිජ අංශයේ දිවයිනේ 22 ස්ථානයත්, ගණිත අංශයේ 24 ස්ථානයත්, විද්‍යා අංශයේ 46 ස්ථානයත් පවුලු විදුබිමට හිමිවිය. විෂය සමගාමී ක්‍රියාකාරකම් යටතේද නව සංගම් රාශියක් ආරම්භ කරන ලදී. 2009 වර්ෂයේ සිට අක්‍රීයව පැවති නාවික ශිෂ්‍ය භට බාලිකා කණ්ඩය ආරම්භ කරන ලදී. එමෙන්ම වායු රයිෆල් වෙඩි තැබීමේ සංගමය, ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය, ඉංග්‍රීසි විවාද සංගමය, ඒවියේෂන් සංගමය, නව නිපැයුම්කරුවන්ගේ සංගමය, තාරකා විද්‍යා සංගමය, දැනුම මිනුම සංගමය, මද ශ්‍රී ලංකා සංගමය හා ශිෂ්‍ය පාර්ලිමේන්තුව මේ වන විට ආරම්භ කර ඇත. ක්‍රමවත් මහජන දිනයක් සෑම බදාදා දිනකම පවත්වන අතර පාවුලු දියණියන්ට තම ගැටලු ඍජුවම විදුහල්පතිතුමියට දැන්වීම සඳහා ලෙටර්ස් ටු ද ප්‍රින්සිපල් බොක්ස් නමින් විශේෂ ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇත. වසර 4ක් පැනි කෙටි කාලයක් තුළ පාවුරු විදුබිම ශීඝ්‍ර සංවර්ධනය කරා මේය වූ අප ගරු විදුහල්පති මෑණියන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටි. කොළඹ විශාඛා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ විවාද සංගමේ සාමාජිකාවක් ලෙස ඇය ලද පරිචය මේසා දීර්ඝ ගමනක ආරම්භය වූවාට සැක නැත. එලෙසම පාසල ශිෂ්‍ය හා ගුරුවරයා පිළිබඳ සිය අත්දැකීම් පදනම් කරගනිමින් පාසල විදුහල්පතිනියකගේ ඇසින් යන නමින් 2018 වර්ෂයේදී ඇය විසින් කෘතියක්ද සම්පාදනය කරන ලදී. කොළඹ රොටරි සමාජය විසින් පිරිනමන ලද සර්විස් එක්සලන්ස් අවෝඩ් ෆෝ ද මෝස්ට් ඉනොවේටිව් ප්‍රින්සිපල් යන සම්මානය ඇයට හිමි විය. 2019 වර්ෂයේ ශාන්ත පාවුලු මාතාවට අභිමානයක් එක් කරමින් පාවුලු විදුබිමේ නාමය ජාත්‍යන්තර තලයේ බබලවමින් අපගරු විදුහල්පති මෑණියන් වර්ල්ඩ් එඩුකේෂන් කොංග්‍රස් මගින් පිරිනමන ලද ද එඩුකේෂන් ලීඩර්ෂිප් අවෝඩ් 2019 යන සම්මානය දිනා ගන්නා ලදී. එමෙන්ම එම වසරේදීම Asian Education Leadership Award at Dubai Mall, Dubai, presented by Asian Confederation of Business with
CMO Asia යන සම්මානයෙන්ද අපකර විදුහල්පති මෑණියන් පිදුම් ලබන ලදී. වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලය මෙතරම් ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරවීමේ යෝධ හස්තිය වූයේ ඔබයි. ගරු විදුහල්පති මෑණියනි, පාවුළු අපගේ ආදර අම්මා ඔබයි. සමස්ත පාවුළු ප්‍රජාවගේම ආශිර්වාදය ඔබ සමගයි. Cordially invite the guest of honor, Mr. Kitsiri Lenagamage, the Director of National Schools, Minister of Education, to address the audience. Milagiri Santa Pavan Palika Vidyalaya, Vidas Dahanamaya, Jaga Pradhanotsavaya, Margagata Kramayata Kalpi Pilibandawa, Jaga Pasalan Desharanasen Ma Bohomath Santosenawa, Mokada Daruwanta Tibiyutu Awastha, COVID-19 Asankata Hetuwen Magahara Nogena. ආසලේ අධ්‍යයන කටයුතු මාර්ගගත ක්‍රමයේ ඉදිරිපත්වන වගේම ඒ දරුවන්ගේ අවශ්‍යතා සඳහා ත්‍යාගයේ ලැබිය යුතු ඇගීම් ලක්ෂණ දරුවා ඇගීමට විදුහල්පතිනිය මිණ ජයල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ගන්නා මේ උත්සාහය ජාතික පාසල පසෙන් ක්‍රියාකාරීත්වයෙන් දරුවා ඔබේ ප්‍රශංසා මේ අවස්ථාවේ හිමි කර දරුවන්ටත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඇත්තරම සෑම දරුවෙකුටම ඒ අවුරුද්දේ තමන්ගේ හැකියාවන් මත තමගේ දමෝපියන් සමග තමගේ ආශ්‍රිතයන් සමග සම්බන්ධ වීමට වඩා උරුල් ලෙස හැකීමේ කරටකි අවත් භාගයක් ප්‍රසන්න. එතක් අද දින ජාති ලබන සිලින්ව දුරුවත් දුරුදා සියලු දෙනාටම ආචාර්ය කරේට උරුල ප්‍රතිපත්තිය මම අධ්‍යාපන අමාත්‍යාංශයේ මාගේ සුභාශිස්සය උදගිරියට මේ අවස්ථාව කරලා දුන්නා. Thank you sir. Now I cordially invite the chief guest of the evening, Professor Kapila Perera, the Secretary of Ministry of Education, to address the audience. Milagiriya Shanta Paul Balika Vidyalaya Tyaga Pradhanotsave 2019 ma obata me avasthave vishesha denundimak kirimata kemathi ada dina me ape Tyaga Pradhanotsave sandaha pradhana aaradhita amatha lesa sambandhawimata niyamitawa thibune මහාචාර්ය කපිල පෙරේරා මහතුතුන් අධ්‍යාපන ලේකම් තුමා. නමුත් නොවැළැක්විය හැකි හේතුවක් මත එතුමන්ට ඒ සඳහා පැමිණිය නොහැකි බැවින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු LMD ධර්මසේන මහතුතුන් ප්‍රධාන ආරාධිත අමාත්‍යා ලෙස අද අපගේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වෙනවා. ශාන්ත පාවුළු විද්‍යාලය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාසල් කටයුතු LMD ධර්මසේන මහතුතුන්ට ප්‍රධාන දේශනය පැවැත්වීමට ආරාධනා කරන අතර එතුමන්ගේ පැමිණීම අපි ගෞරවාදරයෙන් යුතුව පිළිගනිමු. අද දින ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සම්බන්ධයෙන් ලැබීම ගැන සතුටු වෙනවා. ඇත්තටම මම සම්බන්ධ වෙන්නේ අපේ අධ්‍යාපන ලේකම්තුමා වෙනුවෙන් මහාචාර්ය කපිල පෙරේරා මහතුමා. එතුමාට තමයි ආරාධනා කරලා තිබුණේ අද දිනේ මේ සඳහා අපේ ගරු විදුහල්පතිතුමිය වැළැක් නොවැළැක්විය හේතුවක් නිසා
ලේකන්තුමා අද දින මේ අවස්ථාවට සහභාගී වෙන්නේ නැහැ. එතුමාගේ සුභාශිංසනය. පළමුවෙන්ම අපේ ශාන්ත පාවුල විද්‍යාලයේ දරුවන්ටත් විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් අනධ්‍යාපන කාර්ය මණ්ඩලයටත් දෙමව්පියන්ටත් සියලුම ශාන්ත පාවුල මවතුමිය සමග සම්බන්ධ සියලුම ඒ පාර්ශ්වයන්ට දෙමව්පිය සුභපතන් නැතුළු පාසල් සංඝ සමිතිය ආදි ශිෂ්‍යාවන්ගේ සංගමයේ සියලුම දෙනාට අපේ ලේකම්තුමාගේ සුභාශිංසනය පළමුවෙන්ම මේ අවස්ථාව වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමති එතුමා මට පෞද්ගලිකව කිව්වා එතුමාගේ සුභාශිංසනය සමස්ත ශාන්ත පාවුළු පවුලටම අද දිනේ ලබා දෙන්න කියලා. ඉතින් එතුමාව ගෞරවයෙන් සිහිපත් කරමින් ඇත්තටම ශාන්ත පාවුළු පාවුළු විද්‍යාලය කියන්නේ දිනෙන් දින දියුණුවට යන පාසලක්. ගරු විදුහල්පතිතුමිය ඉතාම කැපවීමකින් ආචාර්ය මණ්ඩලයත් එක්ක සහෝදරත්වයෙන් එකමුතුවෙන් පාසල තියෙන මට්ටමට වඩා ඉහළට ගෙනියන්න සෑහෙන කැපවීමක් කරනවා. ඒ සඳහා ආදි සංගමය ආශිෂ්‍යාවන් දෙමව්පියන් සුභපතන්නන් අධ්‍යාපන අමාත්‍යාංශ සියලුම දෙනා සහාය එතුමින් ලබා දෙනවා. මම හිතන්නේ එතුමිගේ කාලය තුළදී ශාන්ත පාවුළු විද්‍යාලය හොඳ බැබලීමක් පිබිදීමක් ඇති වුණා. ඒක නායකත්වයේ විශේෂ ගුණාංගයක්. ඕනම ආයතනයක් ඉදිරියට යන්නේ නායකයාගේ පෞරුෂය අනුව. ඒ වගේම මේ විදුහල්පතිතුමිය ඉතාම කැපවීමකින් වැඩ කරන සුමේදා මහත්මිය ඉතාම කැපවීමකින් වැඩ කරන හොඳ විදුහල්පතිතුමිය. පළමුවෙන් එතුමියට සුභාශිංසනය අපි මේ අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා වෙනුවෙන් මෙවන් මම හිතන්නේ මේක නිර්මාණශීලී පියවරක් මේ. මොකද ප්‍රයිස් ගිවින් මේ අන්ඩර් කොවිඩ් සිටුවේෂන් නැත්නම් මේ කොවිඩ් තත්ත්වය මත ප්‍රයිස් ගිවින් එක මූලට මූලලා කරන වැඩසටහන කට්ටිය ප්‍රජාව සහසම්බන්ධ වෙලා. නමුත් මේ අභියෝග වලට මූණ දෙන්න දරුවන්ට පුරුදු කරන්න මේ අභියෝග කොහොමද ජය ගන්න එක. ඒක කොවිඩ් මාරය වෙන්න පුළුවන් නැත්නම් වෙනත් මාරයක් වෙන්න පුළුවන්. අපි හැම දෙයකම ශක්තිමත් අපේ දුවල මූණ දෙන්නවා. ඒ නිසා මේ දුවලට ශක්තිය දෙන වැඩසටහන තමයි. මේ දුවලගේ අනාගතයේ අපේ රටේ බාහිරකාරයන් මේ ඉන්නේ. අපේ රටේ මාතෘත්වයේ මේ අනාගතයේ. ඉතින් මේ දරුවන්ට දෙන ශක්තිය ගරු විදුහල්පතිතුමියට ආචාර්යවරුන් ඉතාම වටිනවා. ඒ නිසා ඉතිහාසයේ ප්‍රථමවර මම නම් දන්න විදිහට මේ ලංකාවේ ලෝකෙත් ප්‍රථමතාවක් දන්නේ මේ වගේ virtual prize giving එකක්. මේක online tomato prize giving එකක් තියෙනවා කියන එක. ඒක කවුරුවක්වත් හිතලා තිබුණාද? මේ දෙපෙර මේ අවුරුද්දකට දෙහිකට පෙර කොවිඩ් නාව නම් මේක තියෙනවද නැහැ. නිසා කොවිඩ් වල ගන්න උන ආශිර්වාදයක්ත් තියෙනවා. කොවිඩ් 19 කියන්නේ අපිට ආශිර්වාදයක් තව පැත්තකින් අපි මේ අභියෝග ජය ගන්න. ඉතින් මේවා තමයි challenges. We have to face those challenges. මේ සියලුම අභියෝගට මුහුණ දෙන්න ඕන. ඒක තමයි අපේ දරුවන්ට දෙන්න ඕන ශක්තිය. මොකද අපේ කාර්ය අවසන්යේ යනකොට මේ දරුවෝ තමයි අට බාර ගන්න. මේ දුවල තමයි අපේ මව්වරු. මේ මව්වරු තමයි අපේ අනාගත પરම්පරා අපේ රටේ භූමිය ආරක්ෂා කරන නිසා දුවලට කියන්නේ විශේෂ කණිවිඩයක් ශාන්ත පාවුල් දුවලට. දුවේ ඔබ තමයි මේ රටේ අනාගතය. ඔබ හරියට හැදුනොත් මේ රටත් හරියට හැදේ. ඒ නිසා මේ විදුහල්පතිතුමිය ඇතුළු මේ ආචාර්ය මණ්ඩලය කරන මෙහෙවර වටිනාකම කියන්න බැයි. කවුරු වෙනුවෙන්ද කරන්නේ මේ දුවල වෙනුවෙන්? මේ දුවල අනාගතයේ මේ ශ්‍රී ලංකා මාතාවගේ අනාගත වීරෝදාර කාන්තාව. ඔබ තමයි රටේ වීරෝදාර කාන්තාව. නායකත්වය ගන්නේ ඔබ. මොකද අදත් බැලුවම නායක හුඟක් රටේ උසස් අධ්‍යාපනයේ රැකියාවල බැලුවම කාන්තා ප්‍රමාණය කාන්තාව තමයි ප්‍රතිශතයෙන් වැඩි. ඒ නිසා ඔබටත් ඒ හැකියාව තියෙනවා රට ජය ගන්න. රට විතරක් නෙවෙයි ලෝකෙ ජය ගන්න. ඒ නිසා මේ ප්‍රයිස් ගිවින් එක නැත්තම් මේ ත්‍යාග ප්‍රදාන උත්සවය ඔබ ඒ වගේ අභියෝග වලට මුහුණ දෙන ආකාරයේ ලෝකෙට ඔප්පු කරන වෙලාව පෙන්නුම් කරන වෙලාව ඉතින් ඔබගේ ඒ කැපවීම නැත්නම් ඔබ ඒ විදුහල්පතිතුමියත් එක්ක ආචාර්ය මණ්ඩලයත් එක්ක ඒ සමස්ත ප්‍රජාව එකතු වෙලා මේ කරන කැපවීම මම හිතන ඉතාම වටිනවා. නිසා දුවේ ඔබට අපේ සුභාශිංසනය මේ අවස්ථාවේ පුද කරන වගේ අපේ ආචාර්ය මණ්ඩලය ගරු විදුහල්පතිතුමියත් එක්ක එකතු වෙලා වැඩ කරන මේ ආචාර්ය මණ්ඩලය ඉතාම කැපවීම මේ සඳහා සම්බන්ධ වෙනවා. අනත්දින කාර්ය මණ්ඩලය මොකද ආචාර්ය මණ්ඩලය තමයි පාසල ඉදිරියට ගෙනියන්න විදුහල්පතිතුමියත් එක්ක ඉන්නේ. ඉතින් ආචාර්ය මණ්ඩලයේ කැපවීම ඉතාම වටිනවා විදුහල්පතිතුමියට පාසල ඉස්සරහට ගෙනියන්න. ආචාර්ය මණ්ඩලයේ හරියට කැපවීම නැත්නම් විදුහල්පතිතුමියගේ නායකත්වයේ කොහොමවත් අපේ පාසල ඉදිරියට යන්නේ නැහැ. සමස්ත
පාසල් පද්ධතිය බැලුවා පද්ධතිය දිහා බැලුවාම විදුහල්පතිනිය හෝ විදුහල්පතිවරයාගේ පෞරුෂය සහ ආචාර මණ්ඩල කැපවීම ඒ නායකත්වයේ සහ කැපවීම සමාජිකත්වයේ කැපවීම තමයි වටින්නේ. ඒ නිසා අපේ ආචාර මණ්ඩලත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා සාන්ත පාවුල් ආචාර මණ්ඩලේ ඔබ තමයි මේ දුවලව හදන්න ඕනේ අනාගතයේ විශිෂ්ට මවුරුන් බවට පත් විශිෂ්ට කාන්තාවන් බවට පත් කරන්න. මවුරුත් වෙන්නේ මේ දුවලම තමයි. රටේ අනාගතය ගිනියන මේ දුවලම. ඒ නිසා ආචාර මණ්ඩලකු වගකීමක් තියෙනවා. මේ සියලු අභියෝගයන් වලට මුහුණ දීම සඳහා මේ දරුවෝ ශක්තිමත් කරන එක. මේ දුවලව ශක්තිමත් කරන මේ කාන්තාව ශක්තිමත් කරන එක. මොකද අපේ මාතෘභූමිය අද තියෙන තත්ත්වෙ නිමිත් අනාගතේ තව කොයි තත්ත්වකට මුහුණ දෙවක් දන්න මේ සෑම දෙයකටම ශක්තිමත් මුහුණ දීමට පන්නරේ ලබා දීම තමයි ආචාර මණ්ඩලයේ වගකීම. නැතු අපි මේ රාජකාරිය කියලා උගන්නලා යන එක නෙමෙයි. උගන්න විෂය ආවරණය කළ යන එක නෙමෙයි. පෞරුෂය හදන එක. හොඳ නොහොඳ කියා දෙන එක. හැදියාව කියා දෙන එක. එතකොට නායකත්වය ගන්නෙදී මේ හැමදේම කියා දීම මගේ තන ආචාර්ය වගකීමක්. සාන්ත පාවුල් දුවලම හිතනවා හොඳ විනයවත් විනයගරුක ආදර්ශමත් දරු පරපුරක් මම දන්නවා මහානා විදුහල්පතිවරයා ඉදිරි ඉන්නකොට රයිස් ගිවින්නයක් අපි හේදිව්වා අපි සම්බන්ධ වුණා ඒකට ඉතින් මම දැක්කා ඒ විනයවත් බොහෝ දරුවන්ගේ ඒ නිසා ඔබ ඇත්තටම හුඟක් හොඳ දරු පිරිසක් දරු කැලක් ඉතින් දුවලට වරදින්නේ නැහැ දුවලගේ අනාගතය මම හිතන ඉතාම සාර්ථක වේ ඉතින් අතිරේක ලේකම් පාසල් කටයුතු බහර අතිරේක ලේකම්වරයා විදිහට අපේ ලේකම්තුමා වෙනුවෙන් අධ්‍යාපන ලේකම්තුමා වෙනුවෙන් අපේ දුවලට ඉදිරි අනාගතය ශක්තිමත් ඒ එන අභියෝගට මුහුණ දෙන්න ඒ ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා ඔබ අපේ රට සම්පතක් වේවා සාන්ත පවුල දුවලා මේ රට ඉදිරියට ගෙනෙන හොඳ කාන්තා බලෑණියක් හමුදා බලෑණියක් වගේ ශක්තිමත් භාවයෙන් යුක්තව රට වෙනුවෙන් ඉදිරියට යන අපි කියන රටක් ආරක්ෂා කරන යුද හමුදාව ඒ වගේ හමුදා කණ්ඩායම නැත්නම් ඒ වගේ වීරෝදාර චබලියන් පිරිසක් බවට පත් වෙන ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා දුවලට ඉදිරි අනාගතය ඉතාම හොඳින් ජය ගන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා Thank you, sir. At the annual prize giving 2019 of St. Paul's Girls School, Milagiriya, we are heading to present the list of the prize winners of grade 4 and 5. The sectional head of grade 4 and 5, Mrs. H.P. Hemamalini. Grade head of grade 4, Mrs. Rangika Silva. Grade head of grade 5, Mrs. Ajanta Disoisa.
topics we are heading to present the list of scholarship holders of 2019. That is the conclusion of the prize distribution of the primary section. Next in line is the presentation of the list of prize winners of grades 6 and 7.
sectional head of grade 6 and 7, Mrs. Pubudu Samarkorn. Grade head of grade 6, Mrs. Tamali Vijayathunga. Grade head of grade 7, Mrs. N. Shivanti. Thank you.
Next in line is the presentation of the prize winners of grades 8 and 9. The sectional head of grades 8 and 9, Mrs. Samathi Priyadarshini. Grade head of grade 8, Mrs. K.W. Danura Induni. Grade head of grade 9, Mrs. B.G. Sunanda Navodini.
the presentation of the list of the prize winners of grades 10 and 11. The sectional head of grades 10 and 11, Mrs. Krishanti Valisundaram. Grade head of grade 10, Mrs. Induni Vibhanage. Grade head of grade 11, Mrs. Ironika Kumari Hami. Thank you.
We are heading to present list of names of the students who obtained 9 A's at the GCE Ordinary Level Examination in 2019. Thank you.
the presentation of the list of prize winners of grades 12 and 13. The sectional head of the science section, Mrs. Kumudu Gunaratna. The sectional head of the commerce section, Mrs. Chamani Pushpakumari. The sectional head of the art section, Mrs. Kushani Dananjala. Thank you.
Canadian to present the list of the students who were selected to the university with prime colors in their GCE advanced level examination in 2019. For that, I cordially invite the Deputy Principal, Mrs. Inoka Ranasinghe, to read out the names of the prize winners. Biological History A.M. Sarasisi Satsarata Pattu. N.V. Samidhi Sandalika Premanath. J.M. Kushani Mitmini. K. Rasini Mandirada Silva. M.D. Nadia. M.P. Anudi Disara. U. Gayatmi Manpiyumi. S.M. Piyumali Saubhagya Samarakum. W.W. Himasa Netmini Pranandu. K.D. Metsarani Silva. Sharon Vishalya Jesudasa. M.N. Oshani Sarat Kumar. H. Sehara Setmini Uppalavanna. Fatima Ilma Naushad. N. Fatima Samla. K. A. Sachini Sevumini. I. H. M. Dananjali Ayoma Hera. S. A. Dasuni Anuttara. L. B. Paboda Sevandi. Agra Vimuktini Bandar. Nasma Sainuddin. T.D. Dilhani Jayawardana. Navodya Piyumindi Moonagama. L.C. Kavindi Tilakaratna. K.G. Diluksi Kumari. H.P. Anjali Priyangvada. S.A. Reshini Kavindya. K.V. Tirini Chaturangi. K. A. Ranpiyumi Peshani Pereira. P. K. Sevumi Timaya. Fatima Shanas Naisardi.
SM යසිනි සඳමිනි සමරකෝ DS නෙත්මිනි පෙරේරා S රසංජා රුවන් පතිරණ W A ඩිමානි චමෝද්‍යා කරුණාරත්න W P සන්දීපා සේවමිනි වර්ණසූරිය Physical Science Stream K ගයනි විශාරා ලක්ෂිනී වික්‍රමරත්න K K සසංගි නයනතාරා R M දිලේකා දෙව්මිනී රත්නායක M සඳමාලි ඉරන්දිකා ගීතාංජලි දෙව්මිනී චමත්කා බුලේගොඩ ආරච්චි D ඒෂා කේශරී සමර වික්‍රම W හංසිකා මෙත්මිනි W A විනෝජා සසිනි H G අරණි දිනෙත්ම P F දිල්කි සංජුලා ෆොන්සේකා T H විශ්වනී ගුණපාල මලවියාරච්චිගේ ඉදූෂා අමන්දි පෙරේරා එස්.එම්. තිලිනි භාග්‍ය ඩී.එම්. අසින්සා කුඩාලියනගේ මලවියාරච්චිගේ ඉරූෂා පෙරේරා W P නිපුනි තිලෝක H W ඉසිනි ඉමල්ක H V දේවින්දි පෙරේරා MD රුමලි තරුසිනි සමර වික්‍රම PH වාසනා නිමේෂි SA රශ්මි පබෝදා උමයංගනි AD ජයමිනි පෙරේරා S අමන්දා රසිනි ගුණරත්න M ගයනි සාවිත්‍රිද සිල්වා M දිල්කි අයෝධ්‍යා සුභාසිරි W ටෙක්නිකා හිරුනිද සිල්වා W G සිසඳි සහභාග්‍ය
උක්වත්තගේ යොෂිනි දිලංකා රණසිංහ. G.W. ධ්‍යානි දක්ෂ. හමේෂා සම්මානි බණ්ඩාර. තෙවුනි චිරත්මා කුමාරසිරි. චමෝදි කාවින්ද්‍යා ගී කියනගේ. R.B. තරුෂි හංසික. H.M. හිවුමි තිලාරා අබේවර්ධන. I. මනුදි තිසාකා පතිරණ. R. සෙනුරි දිලාරා සේසාදි. පාතිමා සුමයියා නසීර්. W. රසංගි රොමේෂිකා ප්‍රනාන්දු. H.
M. Tarusi Sanjula Pranand. M. D. Tanuja Sulakshani. H. M. Nadisha Sevuandi. M. T. Fatima Sasna. R. M. Janani Dilanjali Tilakaratna. L. K. Malki Madhushika Piris. K. Sevmi Nimasha Silva. A. B. Arunodani Sasuantika. Hasara Nimsarani Ratnayak. G. Kavisha Nidarshi Pereira. R. H. Vinuki Onetra Silva. M. K. Fatima Himasha. K. M. D. Jayasanka Nivanti. B. H. Tarusi Samadhi Hevagi. R. Tevuni Diana Sesadi. Yenuli Devmini Janarabel. M. D. Kiruli Lasangi Jayavardhan. Mahavaduge Tarushi Kavindya. Art Stream. Veerasinghage Subodha Sevmini Silva. Madushani Dinuttara Subasimha. Usini Nilaksha Heva Vaduge. Harini Kausalya Sirivardhana. Bhagya Manohari Ranasimha. Sanja Dulkini Lianagi. Porage Don Lakshi Devindi. Sasmini Dilshara Jayasuriya. Madalagamage Kalpani Gimsara. Hettiarachige Ruini Dilrukshi Pereira. Tarushi Amanda Seneviratna. Ashini Viswani Jayatilaka. Pumali Satnara Ganegode. Sanudi Nilakna Mudalige.
Madara Hansini Piris. Kulani Dinetti Basnayaka. Pasidi Sehara Disanayaka. Manisha Devanarayana. Now I cordially invite the assistant principal, Mrs. Vindhya Aryaratna, to read out the names of prize winners of the subject prizes according to the results at the GCE advanced level. Prize winners of the science stream: H. K. Gaini Vishara Lakshini Vikramaratna, Physics and Chemistry subject prizes. K.K. Danuri Ivanti Amarasena, Agriculture Subject Prize. N.V. Samidi Sandalika Premanath, Biology Subject Prize. K.K. Sasangi Nayanathara, Combined Maths Subject Prize. Prize winners of Commerce Stream: N.M. Tiruni Malinka Jayaratna, Economics and Accounting Subject Prizes. A.G. Nadisha Kalpani Vimalasena, Business Studies Subject Prize. S. Pabodhani Udari Singharage, Business Statistics Subject Prize. Madiha Imtiaz, Information and Communication Technology Subject Prize. G. L. Aloka, General English Subject Prize. Prize winners of Art Stream: M. Kalpani Gimsara, Geography and Sinhala Subject Prizes. W. Sumedha Sevmini Silva, Political Science Subject Prize. Oshini Nilaksha Hewavaduge, Business Statistics Subject Prize. Sasmini Dilshara Jayasurya, Logic Subject Prize. L. Ishini Nisansala Pereira, Sri Lankan European History Subject Prize. K. D. Ashini Vishwani Jayatilaka, English Subject Prize. Bhagya Manohari Ranasingha, G. A. Kavisha Kavindya Pereira, Eastern Music Subject Prize. Pashidi Shihara Disanayaka, Western Music Subject Prize. K. P. Tepuli Hiranya Ranshari Vimalasiri, Drama and Theatre Subject Prize. P. D. Lakshi Devindi, French Subject Prize. H. D. Adisha
Indichani Atapattu, Hindi, Subject Prize. M. Sawahir Fatima Asra, Japanese, Subject Prize. Next, we are going to appreciate the students who obtained greater heights in their extracurricular and co-curricular activities in 2019. Thank you.
let's pay tribute to the most dedicated teachers. I cordially invite the assistant principal of the school, Ms. Shamali Ratnayake, to read out the names of the rewarded teachers in the year 2019. Let me present the list of rewarded teachers who obtained less than 5 days leave in the year 2019. Mrs. Jesumeda Jayaveera, Madam Principal. Mrs. I.N. Ransinghe, Deputy Principal. Mrs. S.C. Ranasinghe, Assistant Principal. Ms. K.M.L. Irangani. Mrs. K.D.L.K. Valisundara. Mrs. M.A. Eldesoisa. Mrs. W.S. Vaisriyani. Mrs. H.M.M.K. Hennayaka. Mrs. M.D.R.U. Kumari. Mrs. M.K.D. Disamali. Mrs. M.K.L. Ranjani. Mrs. R.M.M.D. Ratnayake. Mrs. J.P. Hema Malani. Mrs. G.N.P. Silva. Mrs. S.A.R.S. Silva. Mrs. P.G.S. Priyadarshani. Mrs. P.V. Lalindi Vikramaratna. Mrs. M.H. Chamali Disanayake. Miss B.R. Lakmini Silva. Mrs. W.S.N. Kumari. The role of our principal is an incredibly rewarding and sometimes a challenging one. Throughout this journey, we've come so far, and the following achievements of her will witness the vision, dedication and determination of her, which brought out our school to a more outstanding position. The national level prize for the best principal in Colombo district of the Western Province at the Guru Viduhalpati Pratibha Pranama 2019, organized by the Ministry of Education, Sri Lanka. The Asian Education Leadership Award 2019, presented by Asian Confederation of Business with CMO Asia. The Education Leadership Award 2019, awarded by the World Education Congress. The Women Leadership Award 2020. Dear Madam, I take this opportunity
to extend our heartfelt wishes and gratitude with much honor. The prize of the head prefect in the years 2018 and 19 goes to Tashika Somisena. Next, we are heading to the most awaited moment to reveal out the best all-rounder in extracurricular and co-curricular activities in the year 2019. She gained admission to grade 1 in the year of 2006. She has excelled in her education and obtained excellent results at the GCE O-level and GCE A-level examinations and gained admission to the university. In the meantime, she excelled in both co-curricular and extracurricular activities and was selected to the Sri Lankan basketball team in 2017 and represented Sri Lanka in under-16 Asian Women Basketball Tournament in India. Further, she got an opportunity to represent Sri Lanka in the basketball tournament which was held in Mongolia. She captained the school basketball team for many years and brought victory to school by representing the school in many basketball tournaments. She has taken part in many track and field events at the annual athletic meet and was awarded as the best female athlete in the meet. Moreover, she was awarded the championship at the special swimming meet conducted by the school, and every year she has participated at the swimming meets and was awarded with many places. She has brought victory to her alma mater by taking part in school events and representing herself in events conducted by other schools too. Being the vice captain of the handball team, she contributed a lot towards achieving victory to her alma mater. In addition, she won places at the zonal level competitions by representing primary sections at dancing competitions. And also, she has won places by taking part in dancing competitions outside the school as well. Being an active member of the Interact Club, she has brought victory to her school by representing the school in many inter-school events. She had been a primary prefect, a junior prefect, and extended her fullest cooperation to make the annual athletic meet a success by being the senior school games captain in the years 2017 and 2018. Now we have come to the moment of conveying our thanks and gratitude to those who deserve. I cordially invite the head prefect of our school, Pahani Mandi Vikram Arachi, to deliver the word of thanks. Good evening, Chief Guest, Secretary of the Ministry of Education, Professor Kapila Pereira, Guest of Honor, Director of National Schools, Ministry of Education, Mr. Kitsirilina Gamage, Madam Principal, Mrs. J. Sumedha Jayaveera, Deputy Principals Mrs. Inoka Rana Singh, Mrs. M. H. Harshini Sampat, Assistant Principals Ms. R. M. P. S. Manike, Mrs. A. D. T. V. Aryaratna, Mrs. S. C. Rana Singh, members of the academic staff, past principals, deputy principals, and the members of the academic staff, members of the non-academic staff, Student Development Society and Student Development Committee,
members of the Past Pupils Association, the parents, participants and the well-wishers. We cannot forget the supportive hand yielded by the non-academic staff. Thank you all. This opportunity is to say thank you for all the members of the Student Development Society, Student Development Committee and the Past Pupils Association for their enormous support given in winning this challenging experience. We extend our thanks to School IT Section, School Media Unit and to Inspire Events for the technical assistance. The parents, participants and the well-wishers are also appreciated in helping for heading towards in each and every stage of this grand event. My heartfelt wishes are for all the prize winners who dazzle in the sky of St. Paul's Girls' School, Milagiriya. Dear sisters, this is your day. Dear sisters, it is with humble pride that I am present here to express my gratitude to all of you who joined in creating this great event a success. This day created a real opportunity for all of us to witness that Paulians are not only adorned with abilities but also with endurance to reach the clouds through the stars, per aspera ad astra, with the blessings of our near and dear. Keeping up with the motto of our school, we didn't want to give up most important events in our school calendar in this pandemic. The annual prize giving had been one of them which we are eagerly waiting for. So, with the guidance of our Madam Principal, we arranged a virtual prize giving ceremony by keeping pace with the modern technology which plays a critical role keeping our society functional. I express my gratitude to the Chief Guest, Secretary of the Ministry of Education, Professor Kapila Pereira, for extending your good wishes for this event. The Guest of Honor, Director of National Schools, Ministry of Education, Mr. Kitsirilian Agamake, your support is greatly admired. Dear Madam Principal, Mrs. J. Sumedha Jayavira, we are highly indebted to you for your motherly support and advice. Without you, we would not be blissful to witness this journey of drastic development of the school. Not only in the physical atmosphere, but also in the uplifts of the standards of education, morality and the disciplinary status. Dear Madam, thank you again for being the pillar of our success. Deputy Principals Mrs. Inoka Rana Singha, Mrs. M.H. Harshini Sampath, Assistant Principals Ms. R.M.P.S. Manike, Mrs. A.D.T.V. Arya Ratna, Mrs. S.C. Ran Singha, we extend our heartfelt gratitude for you all for your unending guidance and support. Dear sectional head teachers, grade head teachers and all other members of the academic staff are highly admired for the precious support yielded in making this grand event a cohesive piece of celebration. Without you, this would be a disjointed set of actions. I'm unable to thank everyone enough for their willingness and involvement to take on the completion of the work beyond their comfort zone during this pandemic. I'm proud to say that we are fortunate enough to be backed by a team of a very dedicated and motivated team of our school. Finally, I thank you all in general and please excuse for any kind of omission that I have made unintentionally. Thank you for being a part of this grand yet humble event of St. Paul's Girls' School, Milagiriya. Thank you all. To mark the conclusion of the annual prize giving 2019 of St. Paul's Girls' School, Milagiriya, let's hum the rise to honor the national anthem. Sri Lanka Mata, Atta Sri Lanka, Namo. Thank you.
ஆத்ம ஜீவன்.